සරණයි අපේ අලුත් අපල ගුණරත්න අපේ සහෝදර හාමුදුරන් වහන්සේ ඒ වගේම බීකේ රංජිත් අපේ මහත්තයා අතුළු මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා ලංකාවටම අලුත් ව්‍යාපෘතියක් හඳුන්වලා දෙන්නට මිහිඳු නිවහන කියලා මේ මිහිඳු නිවහන ව්‍යාපෘතිය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ශාසනය රකින්න හාමුදුරුවන් වහන්සේලාගේ අවයම් අවශ්‍යතාවය පිටට සහනයක් වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි එක හැටියට තමයි නිවාස 2000ක ව්‍යාපෘතිය ආරම්භ කරන්නට ජනවාරි මාසෙ විතර මුල්කල් කියන පටන් ගන්නවා ඒක ඇප්ලිකේෂන් කැඳවීම නැත්නම් කඳවා ගැනීම සහ ඒක දියත් කිරීම අද තමයි පටන් ගන්නෙ දවස බවටපත් උනේ අද මාත සාකච්ඡාවක් තියලා මේ හැම දෙකෙනෙක්ම රට ලෝකෙ හැම කෙනෙක්ම දැනුවත් කරලා මේ වැඩේ පටන් ගන්න තමයි හදන්නේ මේ ඇත්තරම අපි දන්නවා මේ පළවෙනි කාරණාව ශාසනයේ පැවිදි වෙන්නේ දුප්පත්මයි නෙමෙයි දුප්පත් අය එහෙම එකක් නැහැ ශාසනයට මේ එන ආමුදුරු ඉන්නවා ගොඩක් ආර්ථික හැකියාවන් තියෙන පවුල්වල ඉන්නවා ඒ වගේම නොහැකියාවන් තියෙන පවුල්වලත් ඉන්නවා ඉතින් එහෙම ආමුදුරු කෙනෙකුට ආපු දෙමෝපියන්ට කරන එක පැත්තකින් මේක පූජාවක් සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේක අපිට කරන්න පුළුවන් ලොකු දෙයක් එතකොට මේ වත්මන් රජයේ දොළු ජනාධිපතිතුමා එහෙම මග්‍රාමාත්‍යතුමා සහ නිවාස රාජ්‍ය මාත්‍යතුමා මේ සඳහා අපි මැදිහත් කරගෙන මහාචාර්ය ඉන්ද්‍රාගාර ධම්මරත්න හාමුදුරුවෝ මේ ස්ථාන තත්ත්වයකින් එනවා උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. ඉතින් අපි තුන් දෙනාම කමිටු සමාජිකයෝ හැටියට තමයි පත් කරලා තියෙන්නේ. ඒක මේක අධීක්ෂණයකින් කරලා කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. දල වශයෙන් ගත්තොත් මේ ගෙවල් 2000 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගත්තොත් එහෙම අඩුම තරමින් ගෙවල් 5කට වැඩි ප්‍රමාණයක් හැදෙනවා. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් එහෙම මම හිතන්නේ බෞද්ධ පහන වෙච්ච නැතිපැති වල හැදෙන එකක් නැහැ. අනිත් පැති වල ගත්තොත් අඩුම තරමින් ගෙවල් 5ක් හැදෙනවා. ඒක ලොකු ප්‍රමාණයක්. දැන් මේකට අවශ්‍ය කරන මුදල් සියල්ලක්ම නිවාස රාජ්‍ය මාත්‍යතුමා ඒකට සම්පාදනය කරලා තියෙනවා. ඉතින් මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කාමර 3ක් වත් අඩුම තරමින් තියෙන ගයක් වර්ගඩි 600ක් අවම ප්‍රමාණයකින් එතන ඉහාට ඕන තරම් යන්න පුළුවන්. තමන්ගේ හැකියාවන්. හැබැයි රජයෙන් ලබා දෙන ලක්ෂ 6ක් විතර වගේ මුදලක් තමයි ලබා දෙන්නේ. එතකොට එතනින් එහාට ඒ පන්සල්වල හාමුදුරුවෝ හරි දානපතිගේ හරි ඒ අම්මලා තාත්තලාගේ හැකියාව මත හරි තමන්ට ලොකු කරගන්න පුළුවන් නම් ගේ ලොකු කරගත්තට අපි කිසිම ගැටලුවක් නැහැ. ඒකට නිදහස දීලා තියෙනවා. ඒතර සසුන වෙනුවෙන් පිදෙන මේක මහාර්ගව පූජාවක්. මම හිතන්නේ මේක සම්බුද්ධ ශාසනයේ දියුණුවට ලොකුවට බලපාන කාරණාවක්. මේ ශාසනයට දරුවෝ දීපු අතර මේක දායාදයක්. ඒක කරන්න මාරුම වැඩක් දරුවෝ දන් දෙනවා කියන එක. ඒ දරුවෝ දන් දීපු අම්මල තාත්තලාට අපිට දෙන්න පුළුවන් ලොකු පරිත්‍යාගයක් හැටියට නැත්නම් ලොකු දෙයක් හැටියට තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. මේක පිළිබඳව දැනුවත් කරන්න තමයි අද දවසේදී මේ වෙලස ටීවී YouTube නාලිකාවේ අපේ බණ්ඩාර මහත්තයාට මේ කටයුතු අපි ආරාධනා කරන්න තිබුණි. ඉතින් මේක ඇත්තටම අධීර වශයෙන් තමයි රජය මුදල් දෙන්නේ. පළවෙනි අධීරයේදී ලක්ෂයක් විතර මුදලක් දෙනවා අතිවාරම් කටයුතු සඳහා. අධීර පහක් යටතේ වහලා ගහලා ඒ ගෙදර කටයුතු නිමා කරගන්න පුළුවන් පත්තිය දක්වා මම හිතන්නේ මේක කරන්න පුළුවන්. අනික මේක ණයක් නෙමෙයි. අපි දන්නවා සමහර රජවල් වල දුන්නේ ණය ගෙවල් හදන්න. ඒකට මේක ණයක් නෙමෙයි. මේක ආධාරයක් තෙලිනයක්. රජයක් විසින් ලබා දෙන තෙලිනයක්. ඒකට ලංකාව වටේම මේ වැඩේ තියෙන. ඉතින් අපි මේ පුතුමාගේ නාලිකාවේ ලංකාවට ගෙවල් හදන අපි දැකලා තියෙනවා. ඉතින් අපිට මාධ්‍ය සහායකකාරයෙක් හැටියට එකතු වෙලා මේ කටයුත්තට අපිට දායකත්වයක් දෙන්න කියලා තමයි පුතුමාගේ ඉල්ලන. මොකද පුතුමාගේ මේ නාලිකාව ලෝකෙ ගොඩාක් ප්‍රදේශවල බලන මේ රටේ හුඟක් ප්‍රදේශවල බලන මුතුමත් කරන්නේ අසරණයන්ට පිහිට වෙන එකක් කියලා අපිත් මේ කරන්න හදන්නේ අසරණයන්ට පිහිටවීමක්වත් නෙවෙයි මේක එක පැත්තකින් පූජාවක් හැටියට තමයි අපි සලකන්නේ. ඒකට ඒකට අද දවසේදී අපේ ආරාධනාව පිළි අරගෙන ඔබතුමා වැල්ලවාය වගේ දුර ප්‍රදේශයක ඉඳලා මුදුරු කතර ගෙවාගෙන මහන්සි වෙලා මේ කටයුත්තට ආපු එකම ලොකු දෙයක් අපිට ඒක මේකට ලොකු ශක්තියක්. ඉතින් අද දවසේම ඉතින් මේ විවිධ ස්ථානවල අපි දැනුමත් කිරීම වලට සම්බන්ධ වීම තමයි මේ ස්ථානට ආවේ. ඉතින් අපි දන්න ඔබතුමාලත් මේ තාම මම හිත දවටවත් නොකා නොබී මේ ස්ථානය තුල ඉන්නේ මේ ශාසනය පිළිබඳව තිබිච්ච ඌමනාව සහ උනන්දුව නිසා කියන කාරණාව පිළිබඳව තමයි මූලික වශයෙන් මට සඳහන් කරන්න දෙන අපේ උන්නතහාරු පිළිබඳව යම් දැනුමත් කිරීම ඊට පස්සේ සිද්ධ කරනවා. අපේ
ශාස්ත්‍රයේදී වලස්මලේ ධම්මවිමල අමාත්‍යන් වහන්සේ ඒ වගේම මේ මිහිඳුනි වහන ව්‍යාපෘති වැඩසටහනේ ලේකම් වශයෙන් කටයුතු කරන අපේ වීරගේ රංගි මහත්මයා අතුලකොටගත් වෙන මේ හැම දෙනාගේම අවසරයි ඇත්තටම මේ වැඩසටහන පිළිබඳව අපි දැන් මූලික වශයෙන් හඳුන්වීමක් කළ අපේ ධම්මවිමල හාමුදුරුවෝ මේක ලොකු වැඩසටහනක් මූලික අධ්‍යයන වශයෙන් ගෙවල් 2000ක හදලා සසුනට කැප වෙලා වැඩ කටයුතු කරන අපේ පොඩි හාමුදුරුවන්ට පූජා කිරීම සඳහා තමයි අපේ වැඩසටහන කෙටියෙන් කියනවා නම් කෙරෙන්නේ එතකොට මේක අධ්‍යයන කිහිපයකට අපේ හාමුදුරුවෝ වගේ අපි මුදල් ප්‍රතිපාදක වෙන් කරන ලක්ෂ 6ක් කියන සීමාව දක්වා අපි මේ සලස්මක් හදලා තියෙනවා ගෙදරක සලස්ම වෙන්න මේකයි කරන්න කියන එක. හැබැයි ඒ පොඩි හාමුදුරුවන්ට ඒ වගේම ගමේ දායක හාමුදුරුවන්ට ඒ කියන්නේ පොඩි හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවන්ට මේ හැම දිනාටම මේ එකතු වෙලා ඒක අඩු වැඩි වශයෙන් අඩු වැඩි කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මූලික වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මේ වෙලාවේ මේ අපිට ඇප්ලිකේෂන් කැඳවීම පළවෙනි පියවර හැටියට අපිට කරන්න වෙන්නේ මේ නිවාස ලාභීන් කවුද කියලා හඳුනා ගැනීම. ඉතින් ඒ නිසා අපි දැන් ඉල්ලා සිටින්නේ ගොඩක් දුරට මේක මේ ඉල්ලුම් පත්‍රයේ ශාසන ආශ්‍රය බලමණ්ඩල හරහා පන්සල් වලට යනවා සමාජෝජක හාමුදුරුවෝ හරහා බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා මේක පන්සල් වලට යනවා මේ ඉල්ලුම් පත්‍රයේ. ඉතින් නිසි ආකාරව පුරවලා පොඩි හාමුදුරුවන්ගේ තොරතුරු ගෙවල් වල තියෙන තොරතුරු නිසි ආකාරව පුරවලා නැවත අපිට ලබා දීම තමයි පළවෙනි පියවර හැටියට මේක කරන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි මේ සම්බන්ධව බලලා හොයලා බලලා මේක මෙයාට සුදුසුද නිවසක් දෙන්න යම් ආර්ථික අපහසුතාවයක් තියෙනවද අවශ්‍ය කරන දේවල් අපි ඉල්ලලා තියෙන දේවල් ටික සපුරලා තියෙන කියන එක පිළිබඳව බලලා විමර්ශනය කළා තමයි අපි එයාලට ගේ ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ මාස දෙකක් හෝ තුනක් ඇතුළත තමයි මේ ගේ එනිම කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි විශේෂයෙන්ම ලක්ෂ 6ක් කියන මුදලට අමතරව ඒකට වැඩි වියදමක් යනවා ලක්ෂ 6කට වැඩි වියදමක් යනවා කොහොමරත් මේකේ නිර්මාණය කළ අවසන් කරනකොට. හැබැයි ගමේ ප්‍රජා දායකත්වය එතකොට යම් යම් දේවල් වල දායකත්වය එකතු කරගෙන තමයි මේ ලක්ෂ 6ේ නිවස නිර්මාණය වෙන්නේ. ඒතොර වටිනාකම සමහර ලක්ෂ 12ක් වෙන්නත් පුළුවන්. ඒක අර පිරිසකගේ සාමූහිකත්වයෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපේ ඉන්ද්‍රාගාරයේ පූජ්‍ය ධම්මරත්න හාමුදුරුවෝ මහාචාර්ය ධම්මරත්න හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම අධීක්ෂණයේ යටතේ ඉතින් අපි හැම දිනාගේම සම්බන්ධීකරණ යටතේ තමයි සිද්ධ වෙන්නේ. මූලික වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඉක්මනින්ම මේ මාසයේ ඇතුළත ඇප්ලිකේෂන් අරගෙන මේ වැඩසටහන ජනවාරියේ තුලදී මුල් කර තියලා ආරම්භ කරන්න. ඉතින් අපේ ඉන්ද්‍රාගාරයේ හාමුදුරුවෝ මහාචාර්ය හාමුදුරුවෝ මේ පිළිබඳව දීප වශයෙන් දැනුවත් කිරීමක් කරයි. මිහිඳු නිවහන ව්‍යාපෘතිය සාමණේර ස්වාමින් වහන්සේලාගේ උපසම්පදා ස්වාමින් වහන්සේලාගේ කියන ભેදයකින් තොරව නිවසක් අහිමි දෙමව්පියන් ඉන්න ස්වාමින් වහන්සේලාගේ දෙමව්පියන්ට නිවසක් ලබා දීමේ ව්‍යාපෘතියක්. ලංකාවේ පුරාවටම තනතන විසිරී සිටිනා වූ එබඳු නිවාස අපේක්ෂිත නිවාස ලබා ගැනීම සඳහා සුදුසුකම් තියෙන දෙමව්පියෝ ඉන්නවා. දෙමව්පියෝ දරුවන් පූජා කරලා තියෙනවා සම්බුද්ධ ශාසනයට. ඒ අය කළේ ජීවිත පූජාවක්, තමන්ගේ දරු පූජාවක්. ඒ දරු පූජාවට ප්‍රතිචාර දැක්වීමක් හැටියට තමයි මේ ගෘහ පූජාවක් කරන්නේ. ඒක ඇත්තටම කිව්වොත් එහෙම දරු පූජාවට ගෘහ පූජාවක් එක පැත්තකින්. තව පැත්තකින් කියනවා නම් දරුවන් සම්බුද්ධ ශාසනයට පූජා කිරීම සඳහා වෙන උත්තේජනයක්. ඒක නිසා අනාගතයේ කිසියම් දවසක සිංහල මාධ්‍යයෙන් දෙමළ මාධ්‍යයෙන් දෙකෙන්ම කතා කරන දරුවෝ සම්බුද්ධ ශාසනයට පූජා කරලා ඒ සම්බුද්ධ ශාසනයෙහි ශික්ෂණය ලැබල උතුරු ප්‍රදේශවල නැගෙනහිර ප්‍රදේශයේහි වැසී තියෙන බෞද්ධ විහාරස්ථාන ගොඩනගල ඔවුන් කවදාහරි දවසක මේ රටේ තීරණාත්මක මහසංගරුවන බවට පත්කරන කිසියම් ආකාරයක ලේෂමාත්‍ර උත්තේජනයක් ලබා දෙන්න අපිට පුළුවන් වුණොත් ඒක අපේ ජීවිතය අපි ලබන මහඟු පිනක්. ආන් ඒ සද්භාවී පරමාර්ථයෙන් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ගමට නිවසක් ව්‍යාපෘතිය යටතේ මිහිඳු නිවහන ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යතුමා, මහින්ද රාජපක්ෂ අන්තර් අමාත්‍යතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා,
ඇතුළකට ඇති මේ පිරිසගේ මෙහෙයවීම යටතේ මිහිඳු නිවහන මෙහෙයුම් කමිටුව විසින් මෙහෙවලා එම නිවාස අමාත්‍යාංශයේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ආගමික අමාත්‍යාංශයේ බුද්ධ බෞද්ධ කටයුතු මොසාරි ජෙනරල් දෙපාර්තමේන්තුව පිරිවෙන් අංශයේ වැනි අංශවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන එක ස්තුතිවන්ත වෙන්න මේ වෙලාවේදී රාජ්‍ය අමාත්‍යතුමාට මේ බඳු කටයුත්තක් කිරීම සඳහා අප විසින් කරන ලබන යෝජනා අනුමත කරලා ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හැකිතා ඉක්මනින් අපිට නිවැරදි දත්ත අයදුම්පත් මගින් ලබා දෙන හැටියට සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජකවරයෙක් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා උන්වහන්සේ හෝ එතුමා හෝ එතුමිය මුණ ගැහෙන්න ඒ වගේම සෑම ආසනයකටම අනුබද්ධව තියෙනවා ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලය කියලා එකක් ඒකේ තියෙනවා ඉන්නවා වැඩ ඉන්නවා ලේකකා අධිකාරි ස්වාමින් වහන්සේ නමක් මේ ආයතන දෙකම ප්‍රාදේශීය ලේකම් විසින් මෙහෙවනු ලබන්නේ ඒ ප්‍රාදේශීය ලේකම් හරහා මිහිඳු නිවහන ව්‍යාපෘතිය අයදුම්පත් ලබාගෙන අන්තර්ජාල මාධ්‍යෙන් හරි එහෙම නැත්නම් ලියාපදිංචි ලිපින මාධ්‍යෙන් හරි අයදුම්පත් කරන හැටියට ඉලයිට් නම් අත්මසාද එසයි සියකේදී පටන් ගන්නකොටම ගෙවල් පටන් ගන්න ඉවර වෙනවා ඊළඟ වෙසක්කට කලින් විවෘත කරන්න තියෙනවා ඊතරොසක් අගන්නුනේ මම වෙලස ටීවී YouTube නාලිකාවේ ප්‍රධාන මගේ නම විශ්ව බණ්ඩාර මගේ මාධ්‍ය ජීවිත අවුරුදු 29යි ඉතින් අතරම සම්මාංශ මේ මම මේ ලංකාවේ වෙලස මනුස්සකම පතුරගෙන යන මගේ නාලිකාවේ ප්‍රධානම අරමුණ තමයි මනුස්සකම පතුරගෙන යන සහ මනුස්සකම එකතු කරන එක ඒ නිසා වෙලස ටීවී YouTube නාලිකාවේ වෙලසේ මනුස්සකම ලංකාවටම කියලා අපේ තේමාව යන්නේ එන්න අපි අපේ අයට උදව් කරමු එන්න අපි අපේ අයට උදව් කරමු කියලා තේමාව යට යන්නේ මේනකට නිවාස දහසක් මගේ ප්ලෑන් එකේ තියෙන නිවාස දහසක් 180 වගේ යන්නේ මේ වෙනකොට අනිත් නිවාස පටන් ආරම්භ කළා තියෙනවා ඉතින් පුංචි හම්බ අපේ පොඩි හම්බ දන්නවා මේ පොඩි ස්වාමීන් වහන්සේලා වැඩ සිටින නිවාසවල ලොකු ප්‍රමාණයක් මාදලා දීලා තියෙනවා දැනටත් මට දිස්ත්‍රික්ක 25ෙම ලියුම් සාමාන්‍ය දවසකට ලියුම් 80ක් කරගෙන 60ක් 20 60 70 80 අතර දවසකට එන ලියුම් මගේ කාර්යාලයේ ලංකා පුරාම දිස්ත්‍රික්ක 25 ඉතින් දැනට මගේ කාර්යාලයේ 15 දෙනෙක් විතර වැඩ ඉතින් තනිකර සමාජ සේවාව කරන්නේ මගේ ප්‍රධාන මගේ බොහන්සේලා තමයි මූලිකත්වය කරගෙන එහෙ තිබෙන සීළු විහාරස්ථානවල නායක හඳුරු මාත් එක්ක ඉන්නවා මගේ නිවසේ ඊ දානෙ පුදුරන ස්වාමීන් වහන්සේලා 59ක් ඇඩියා 59 නෙවෙයි 49යි හරියටම කිව්වා 49යි 50කට ආරාධනා කරා මොකද මට හිතෙන විදිහට 49 වැඩි මගේ හරියටම 49 වෙනි උපන්දිනය එන්නේ ලබන මාසෙට මේ ලබන අවුරුද්දට ඒ නිසාද දන්නේ නැහැ අනිත් එක තව දෙයක් කියන්න ඕන බොහන්සේ නායක හඳුරගෙන කැටිට මගේ ජීවිතය ගැන විනාඩි දෙකක් දෙන්න මම කියන්නම් මගේ ජීවිතය වෙනස් වුණා අපේ හඳුනේ මීට වසරයි අවුරුදු දෙකකට උඩදී පුදුහාමුදුරු ජීවමානව දැක්ක මේ කතාව බොහන්සේට කියන්න ඕන මට හිතෙනවා බොහන්සේට කියන්න අපි නායක හඳුනන තමයි මම පාන්දර 3:25 තමයි බුදුහාමුදුරු දැක්කේ හරියටම ජීවමාන 3:29 යම වෙලාව බැලුවා මේක ඉලයිටි මට ලොකු ප්‍රහේලිකාවක් බුදුහාමුදුරු ජීවමානව දකින්න තරම් මොකක් මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ඊට පස්සේ මම අපේ වෙළවායේ පළාතේ ප්‍රධාන සංගමයක අතිපූජ්‍ය සෝරතනායක හඳුනන කතා කළා ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා ඉතින් පින් කැම්තියයි තමයි පින් තිනායි තමයි දකින්නේ කියලා අන්න එදයින් පස්සේ අපේ හාමුදුරුවනේ මගේ ජීවිතය වෙනස් වුණා ලොකු වෙනසක් වෙලා ඇත්තම ගෙදර කරෝල කැල්ලක් අම්බදිනකොට මම පට්ට ගඳයි මට ඉන්න බෑ ඇත්තම කතාවක සාමාන්‍ය වචනින් ඉන්න බෑ ඒ තරමට මට මොකද්දෝ දැනෙනවා මට මේ වෙනකොට අපේ හැමෝටම මම නිවාස මවන ඇත්තම කතාව දැන් මට ඒක කියන්න වෙලා දිනවා මම මට මිනිස්සු කියන නිසා මට කියන්න වෙලා දිනවා දින 14න් හදනවා අංග සම්පූර්ණ නිවසක් කාමර දෙකයි සාලේ කුස්සියයි බාත්รูම් අංග සම්පූර්ණ නිවසක් අංග සම්පූර්ණ බඩු ටිකක් ලබා දෙනවා හැබැයි මගේ රුපියල් දක්වත් නෙමෙයි මට සල්ලි නෑ හැමෝටම මම මාධ්‍යවේදී මට මම සාමාන්‍ය කෙනෙක්. මට තේරෙන්නේ නැහැ. මට කොහෙන්ද මේ සල්ලි එන්නේ කියලා සමහරක් ලැබුණ මට තේරෙන්නේ නැහැ. එතකොට බොහන්සිතයි මම මේ පිස්සෙක් විතර මේ කියවන්නේ මොකද්ද මේ කියවන්නේ කියලා. මට තේරෙන්නේ නැහැ. දැන් මේ මුදල් දැන් මම ගෙවල් 112,000ක් වීදම් කරනවා. හැබැයි වෙලස ටීවී උඩුන නාලිකාව නරඹලා විශාල ප්‍රසම් මට උදව් කරන නායක ජපානයේ බුරුමය විතර රටවල අපේ නායකවරු විශාල දුන්න මම ගාව තියෙනවා නම් බොහන්සලා අඳුරන හොඳටම හාමුදුරුවෝ ටිකක් මගේ ගාව ඉන්න. ඒ හාමුදුරුවෝ මට උදව් කරා. හාමුදුරුවෝ හන්සල. එතකොට කතිකාචාර්යෝ, මහාචාර්යෝ, එතකොට වෛද්‍යවරු, ඉංජිනේරු ඇන් විසක් ඉන්නවා. මගේ නාලිකා නරඹන හැම කෙනෙක්ම අඬනවා. අඬලා තමයි මට කතා කරන්නේ. මෙහෙම දෙයක් දැක්ක මම උදව් කරන්නේ.
මට පුළුවන් ඔබ වහන්සේලා හදන සෑම නිවසකට විදුලිය නොමිලි අරන් විදුලිය කියන්නේ සල්ලි දෙන්න පුළුවන් විදුලිය දෙන්න. එතකොට වතුර ලයින් අරගෙන දෙන්න පුළුවන්. පුද්ගල සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. හැම දෙයක්ම ඔය ලංකාවේ 2000ක් හදනවා නම් 2000ටම ඒ හැකියාව මට තියෙනවා. හැබැයි මගේ රුපියල් අක්කත් නම් නෙමෙයි හාමුදුනේ. ඒක පැහැදිලිව මට කියන්න සිද්ධ වෙනවා සහ මම කියන්න වෙනවා. ඉතින් මට මම අපේ ලේකම්තුමා මෙතුමාටත් මම පැහැදිලි කරලා කිව්වේ කතා කරලා කිව්වේ මට මේ රාජ්‍ය අනුග්‍රහකත්වය කියලා කියන එක මට ඕන මේ මේ වහන්සේට මැදින් තමයි මේ මේ ග්‍රාම නිලධාරීතුමාගේ පාදේ ලේකම්වරයාගේ කිසිම සහයෝගයක් නැත. ඇත්තම කතා ඒක ප්‍රසිද්ධියම කියනවා අපේ හාමුදුරනේ. ඒ නිසා තමයි රටේ ජනාධිපතිතුමාටවත් මිනිස්සු සමර ජනාධිපතිතුමාට අමිතවරුන්ට බයිනවනේ. ඇයි බයින සිද්ධ වෙලා තියෙන්නේ? මේ පරලහැ ඉන්න රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් හරියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ හොඳම අවස්ථාව මට ওই කතාව දේවාලයෙන් කිව්වා. වහන්සේ මට කතා කරලා කිව්වා නෙමෙයි එන්න කියලා. මට දේවාලයෙන් කිව්වා අපි හාමුදුරනේ දේවාලයක මම ආශ්‍රය කරන හැණියෝ කෙනෙක්. ළඟදිම රාජ්‍ය තන්ත්‍රයෙන් මට ආරාධනාවක් කියනවා. මට ඒක රෙකෝඩින් එක තියෙනවා. මේ ඒක සම්බන්ධ වෙලා ඔයත් සම්බන්ධ වෙලා මේ රටේ තීර නිවාස රහතික හදන්න. දැන් මම රෙකෝඩින් එක තියෙනවා. හරි. එතකොට මේ සම්බන්ධීකරණය මට පුළුවන් අපේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ වඩින්න මගේ කාර්යාලයට. මම ආරාධනා කරනවා සියලු පාසලන්ට දෙන්නම් එන්න පාසලන් ටික දෙන්න වඩින්න ඔබ වහන්සේලා වඩින්න. ඇවිල්ලා බලන්න මම කරන වැඩේ. මට රජයෙන් පිළක්කත් මම එහෙම මම මට අවශ්‍ය නැහැ. මට කිසිම දීම නම් මට ඕන ස්වාමීන් වහන්සේලාට ගිවල් හදන්න තමයි. මම මේ වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා වැඩ සිටින කෙනෙක් උපස්ථාන කරන්න මේ මේකක් අද මොනවාද? රෝහලක් හදන්න වෙලාවයි. දැනට ස්වාමීන් වහන්සේ කර්මාමි රණවිරුගේ කර්මතින් ගිනිච්ච හාමුදුරුවෝ කවුද අපි නම මතකන්නේ? රණවිරුව කර්මතින්ගේ හාමුදුරුවෝ කර්මවරේ ඔත්පල වෙලා උන්වහන්සේනේ වෙලාවයි. උන්වහන්සේ ඊටවසේ උන්වහන්සේ තමයි මගේ ඉල්ලීමක් කරේ. මේක දැකලා ඊටත් මම ගිහිල්ලා දැන් මේ බිල්ඩින් එක හදනවා. ඉතින් මේ වෙනි වැඩසටහන රාසියක් කරනවා. ඔබ වහන්සේ මට වාසනාව මේ නිසා වෙන්නේ නැති මේ බුදුදහමත් එක්ක තමයි අපි හැමෝටම මම යන්නේ. මට ජීවිතේ කිසිම දවසක වැරදිලා නැහැ. මම ඉස්සෙල්ලාම හදන්නේ අපි හැමෝටම මිනිස්සුගේ ඔළුව. ආගම මගේ බුදුහාමුදුරුවෝ ඔළුවේ ඉස් මත ඉන්නේ මගේ. මට තේරෙන්නේ විදිහට මට තේරෙන්නේ එහෙමයි. මගේ ගෙදර වැඩම කරා පෙරේදා මම ගෙදර පදිංචි වුණා. බුදුහාමුදුරුවෝ පිත්තල පානේ. අඩි තුනම අරස කරඬුවක් අඩි දෙකක් උස වැඩම්මවා. මම ඊයේ දරුවෝ ටික දරුවෝ හත ගෑනම හත දෙනෙක් ඉන්නවා. ගෑනම හත නෝනක් ඉන්නවා. මම හවසට ඊයවස එක්කනම් ගිහලා මම දිව්‍ය ලෝකේ දැකලා තියෙනවා. එන්න දිව්‍ය ලෝක පෙන්වන්න කියලා එක්කනම් ගිහලා බුදුමැදුරි මගේ බුද්ධ තුන්වෙනි තත්තු මම දහතින් එතෙන් එක්කනම් ගිහලා ළමයි හතර දෙනා නෝනායි තියාගෙන දිව්‍ය ලෝකේ පෙන්වුවා. එන්න බුදුහාමුදුරුවොත් එක්ක වැඩ සිටි. ඒ කියන්නේ බුදුහාමුදුරු මේ වැඩ සිටිනවා. මම ඔක තමයි දිව්‍ය ලෝකේ. ඇත්තම මට ඉදා ගන්න බෑ. පුදුම බලයක් තියෙනවා. මම විශ්වාස කරනවා අපි හැමෝම මේ විශ්වයේ ලොකු බලයක් තියෙනවා. මේ බලය කවුරු පාවිච්චි කරන්නේ නැහැ. මේ මේමයි පුදුම බලයක් තියෙන්නේ. ඒ බලය ගන්න දන්නේ හැමෝටම. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මට තේරෙන්නේ නැත්තේ ඒක. මම බුදුහා මම ඉස්සෙල්ලාම කරන්න අපි හැමෝටම මේ ගෙදරට මම වීඩියෝ දෙකක් විතර පෙන්වන්නම්. මම ගෙදරකට ගිහිල්ලා ඇතුල් වෙලා මම බලන්නේ බුදු පහන කොතනක් තියෙන්නේ. බුදු පහන වහන්සේ දැක්කේ. බුදු පහන වෙනස් කරනවා. මගේ සිස්ටම් එකට මම වෙනස් කරනවා. එක්ක දකුණට එක්ක උතුරට තියෙන තැනක් තිබුණොත් බස්නායරට හෝ මේ නැගෙනහිර තියෙන ගොඩක් දුරට. ඒ ගෙවල් හැම ගෙදරකම කිසිම පිළිවෙලක් නැහැ. සත්ත පහ ආදායමක් නැහැ. දුප්පත් කෙනෙක් ඉතින් හැම ගෙදරකම මම ගිහිල්ලා පළමු අතට ආසනේ මම එවෙලෙම ගලවනවා ආසනේ. එවෙලෙ ගලව මම දැන් වෙනස් කරනවා. වඩ මම දින 3ක් ඇතුළත ප්‍රතිඵලය ගන්නවා කියලා ගිහිල්ලා වීඩියෝ එක කරලා එදා හවස ඇවිල්ලා වීඩියෝ එක දානවා. තුන්වෙනි දවසේ එනකොට ආධාර ගලාගෙන එනවා. තුන්වෙනි දවසේ යනවා. යනකොට උපාන්දර 6යි. ළමයි නැගිටලත් නැහැ. ගෑනු මනුස්සය නැගිටලත් නැහැ. යන්නේ සිමෙන්ති ලොරියයි, ගල් මැටල් ලොරියයි, බැලි ලොරියයි අරගෙන තමයි යන්නේ. අරන් ගිහලා මේ මනුස්සය කෝද්දනවා. ඒ කියන්නේ අවදි කරනවා. මම ගේ හදන්න ආවා කියලා. මේ මිනිස්සුන්ට හිතා ගන්න බැහැ. කොහොම තමයි මන්ට මිස්. ඉතින් එහෙම ගිහලා ගේ එවෙලේ බාසුන් න්යාලා වෙනම අරන් යනවා. එවෙලේ ගිහලා එවෙලේ වැඩ පටන් අරගෙන එලි වෙනකොට ෆවුන්ඩේෂන් එක දාලා ඉවරයි. එළිය වෙනකොට ෆවුන්ඩේෂන් එක රෑත් වැඩ කරනවා. රෑත් වැඩ කරලා කාඹ තුනයි සාලේ කුස්සේ බාත්රූම් එක. එහෙම වැඩ කළා තමයි ගෙවල් හදන්නේ. ඔය පොඩි හැමතුණුන් ගේම් කියලා හදෙත් එහෙම. සවිශක්තිවත් විදියටම හදනවා. ඉතින් ඒකේ බලය තියෙන්නේ අපේ හැමතුණු වෙලස ටීවී වෙලස මනුස්සකම ප්‍රෝග්‍රෑම් එක හරහා තමයි මම කරන්නේ. ඇත්තම පුදුමාකාර උදව් ටිකක් ලැබෙනවා. දැනට ඔබ වහන්සේ කල්පනා කරලා බලන්න ලක්ෂ 12 මාර ගණන් වැඩි කළා 100ක් වැඩි කළා බලන්න. මම මේ අවුරුද්ද තුල කොච්චර ගෙවල් කොටි කීයක් වියදම් කළාද කියලා. සත්ත පහක් මගේ නෙමෙයි. සත්ත පහක් මගේ නෙමෙයි.
මගේ වචනේ විතරයි. මාව විශ්වාස කරනවා. ඔබ වහන්සේලා වගේ ගොඩාක් කට්ටිය මාව විශ්වාස කරනවා. හැබැයි විශ්වාසය පළදු කරා මම මාධ්‍ය ආයතන රසක සේවය කරනවා. net fm බැලුම් වලින් මට පැයක ප්‍රෝග්‍රෑම් එකක් මට පහරක් ඉල්ලනවා. ඒක තියෙනවා මගේ YouTube එකේ. ඒක ප්‍රතිපහාරය දුන්නා යාළට මම. subscribe කළා යාළේක අඩු වුණා. මම මාස දෙකක් ඇතුළත subscribe කළා 60,000 කට ගියා. ඒතර ප්‍රතිචාරය කොහොමද අපි හඳුනේ? මාස දෙකයි. මාස දෙකක් ඇතුළත මම 1 ලක් ගැහුවා. මට සිල බටන් එකක් හම්බුණා. ඒක net fm එකේ මට පහර ගහපු එකට රිටර්න් එක යාළට හම්බුණා. ඒ කමෙන්ට්ස් ටික දැක්කනම් තනිකර තිත්ත ගුණවර්ග යාළට තියෙන්නේ. මට ඒක වචනයක්වත් ඔබම රේණුකවත් දන්නේ මිනිස්සු ලෝකේ ලංකාවේ. කියන මම කරන්නේ හොඳ වැඩ නිසා. ඉතින් මම මෙච්චරලා කිව්ව ඔබ වහන්සේට මොකද බුද්ධිමත් කෙනෙකුට මේ දේවල් කිව්වට පස්සේ ඔබ වහන්සේලා ගොඩක් හිතාවි මේ පිළිපදව. කිව්වට විතරක් බෑ ඔබ වහන්සේ මේ channel එක බලන්න. අපි පොඩි හැමදෙරට අවසරයි මේක පෙන්වන්න ගන්න අපේ නායක හැමෝම. බැලුවර පස්සේ තේරෙවි මං ගැන වර්ණනා කරනවත් එහෙම නෙවෙයි. යම් දෙයක් දැනගන්න එක ඒක නිසා මට පුළුවන් ඔබ වහන්සේලා මැදිහත් වෙන්න මම දෙන්නම්. පරිම මම හරිම කැමති අපේ හැමෝටම ඔය කහසින්ද මම පන්සලත් එක්ක බද්දලා හිටියේ ඉන්නේ දැනට එහෙම මම හරිම ආසයි ඒ නිසා හොඳයි සන්තෝෂයි ඔබතුමාගේ මේ අපේ මේ මිහිඳු නිවහන ව්‍යාපෘතියට ඔබතුමා අපි සම්බන්ධ කරගන්නවා අපිට තියෙන පරිපාලන සීමාව යටතේ අපි හදන ගෙවල් වලට විදුලි බලය සහ වෙනත් දේවල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාගේ සහාය අපි දිගටම ගන්නවා අපි ඔබතුමාට තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලු දේ රැකවරණ ප්‍රාර්ථනා කරනවා දිගටම සම්බන්ධතාව තියාගන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ කාර්යාලයට නිශ්චිත වශයෙන් මේනවා මම පින් අපේ මේ වැඩේට උදව් කරන්න අනිවාර්යයෙන් හොඳයි බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ලස්සනයි ඔබතුමා දැක්කහමත් හිතෙනවා දෙවියන්ගේ දෙවියන් පිළිබඳ අත්දැකීමක් තියෙනවා